සංක ර්ශණි පැමිණි නිිස යම අවේනිි. හෝට ඕනෑවී තිබුණ තනිවින්නට සිතන්නට අලතින් යමක් හෙතයි හෝට සිතුනි. ඒත්ඒ කුමත්දෑ හුවත් දෙනගෙන උන්නේ නැත. හර්ශිණය අසංගිදිරී තිබූ ගොටුවක් වේගෙන් ඇද එඒ කඩා වැටනායි. ඇද තිබූ කුඩා හැන්බෑගේ මේසෙට දෙමුගෙද සබ්දයන් නගමැනිි. හර කෙස්ෙ එකට වාගේ කාමරේයටෙන වෙන වැඩක් කරන්න ඇතැනත් නෙද්ද. හෑසුේ සමච්චල් සිනාවද මෝමත තබාගෙනේ. ඒ ළමේ සසාම්පල් වගයක් කරන් යන්නේ. ඉතිං ඔයා ආවේ ඇයි අසගැසේ තරම නොසලෙගෙල්ලින් තම මේසේ මත තිබූ ෆයිල් කවරකිීපේ එකතනක දමමිනි. මේසේ මෙම සිත්ත හැඩවී ඇත ඇයිදැන් අයට මංගෙන එකත් ප්‍රශ්නයක්න්ද වෙනදාහන්නේ ඇයි ආවේ නැත්ති කියලා අසග පුොළුල් සිනාවපා පුොටුවේ හරි බාය ගැහ ැසුනේය. සෝරිස්ොරි ඉතින් කියන්නක මගේ වචන අල්ලගෙන ගෝරිදාන් නැතු හර්ෂණි කතා කළේ නැත ඒනට ඒකලේ පුටුවඇදදිකට දෑඇතම තබා මද වෙලා බිම්බලාගෙන ඉදීමයි. මොකෝහසිි ඒ ප්‍රශ්න ඇදද අසග සාාවධානව ඇසුවයේ මට අසංගයත්තක ටිකක් කතා කරන්න ඕන. ඇකේවේ මවාගත් බැරැනුම් බවගනි. අයු සීරිියස් අසංග මදසිනාවපා ඇසුයේ. වෙරේ සීරියස් අපි කොහටාහරි එල්ලියෙටියන්. අම්මත් නයාශි අපි මෙහම තරම කවරු ප්‍ර . සරනම් කොන්ෆි ේංශල් තම ඒ දැන්නෑන තවායත් මෙතන ඉන්නවන ඇන්ටනාදාගෙන හර්ෂණි කිවී කාමරින් එබිටුවූ ජායාදෙස බල නොරිස්සමුණි. අසංකඒ ගන්නකට ගත්ත නැත. පිස්සිනතුව කියන්න හසිී ඒ ළමට අපේ කතාාවලින් වැඩක් නෑ එයට ඊටඩ වැඩ දයනවා. යයාගේ වැඩ එල්ියට ගිල්ල කරන්න කියන්න වාට බැනම් ම කියන්න. අසංක රබාගෙනම උන්න්නේේ හර්ෂණි පුටුවෙන් නැගිට අසංකගේ කාමර වීදුරුදුරලඟටවෙමෙන ායාදෙස බලවා අය. ජායා අයදෙස බලන්න බව නොදැන් දිගටම යම ලීමමින් උන්නා. මේ පොඩ්ඩක් කෙල්ලෙට ඇන් කතා කරනගල් එන්නවාා. අර්ශනිින් හඩින් චායා ගැස්සුන අය. ඇ තතිබපු සියරර් පොතත් කුඩා කැල්කල් ඒට්‍රියත් කෙන නැගිට්ටායි. දොර වහගෙනම යන්ඩ. හොඳ එමේස්. චාය තාමරෙන් පිටි වෙදදිී ඉබේටම අ සංක දෙෙස බැලනිි. හ ඒයට පිටවා සිවිලිම දෙෙස බලාගත්වනොම් බලා වරන්නේේ. ඇයි චායා චාය පොතත් රැගෙන පැමිණ නිලකා අදරෙන්වෝ බොටුව ඉඳගනිද ඇසවා අයයි. ජායා නිලංකා දෙස බලා අසරන් ලෙස? චායා නිලංකා දෙෙස බලා අසන් ලෙස් සිනිසුනාය. ෑ මකුත් නෑ නිලංකා මොකුත් නැතිවෙන්න බෑ ඇයි චායා නෑ විශිෂක් නෑ හර්සනනි මිස් පුොඩ්ඩකට එලියට යන්න කිවා නිළංකා තොල්පිට පෙරලා ජයා දෙෙස බලාඋන්නාය ඔය ඕ හිතන් නිපා ස ලළඟවන් නැති මැඩන් ලඟවන් නැති ගෑ සයා ළඟතියෙන්නේ මෙෝ කොගෙම අනාගත උරුමක් අරයානේ ඒක තම ඔය පෙන්න්නන්නේ ඒක වැරදිත් නෑන නිලංකා අනික ඒදින්නගේ පෞද්ගලක දෙයක් කතාකරද්දේ කවරු රනත් වදයක්න්නේ ඒක මනෙමේ නිලංකා සිනාසී කීවාය එහනම් ඔයා වගේ ලස්සන කෙල්ලෙක් ඔතන ඉන්නේ එක එයාගේ ඔලෝටවාදයක්. අනි මගලස්සන මං ඔගේ හිඟන කෙල්ලෙක් ගැන ඒමිස් මුණහිතන්නද නිලංකා ඒක නෙවේ මං වවාගෙන් අහන්නමයි උන්නේ මොකක්ද අෞරුදු සීසන් දවස්සලට ගෙදරඇදදි රෑවෙනවාද. අප ඔවු සමාර දවසල් රෑ දාායත්වෙනවා. හිටගෙන නිදමයි පායෙන කට්ිය වැඩිය නාවම් මැඩ මමාාවත් පල්්‍ය ටදානවා. පල්ලයායක් කෙල්ලෝ විදින දුක ඇත්තරම තේරෙන ඒේ වෙලාන්ට. ඉති රෑවෙලා යන්නන්නේ කෝමද. අටික් වැඇන්නගේ ගෙදරට ඇල්ලවනවා. සරුයි මඩමමුයි අද්ධිත් ඒවානින් කාවකාවාහරි ඇරලවනවා ඇයි බයවුන අද රෑවෙලා තනීම යන්න. බය නැත්තමත් නෑ ඒත් එහෙම කියලා ඒක නොකරඉන්නත් බෑනි මාවත් බස්සයිද. බයවෙන්න එපා කාව නොවැස්ුව තොයාය බසවයි. මොකරද මට විශිෂයක් ඒත් මන්නං හිතන්න ඔගේ බස්සවන එකකුත්නෑ නිල්ලංකා නැවතරක් කීවාය. ඇයි ඒ? මඩම් මොය ඒදවටිට ගෙර නත්තගෙන? ඒ තරං වැඩ ඇත්තරම මෙහෙමවෙේද? චායා බියෙන් ඇස්සුවාය. ඇයි, අම්ම තනියම කෙල්ලි? එෙන රෑවෙල හරි වාව බස්සවයි. ඒ තින්න ගිවෝ තින්නවා? ඒ ගෙතර දවසක් වුන්න සැපයිචාය ගේයක් නෙවෙේ ඒ මාලිගවා. නිළංඟා ගිල්ල තියෙනවද දවස් දෙක ගිල්ල තියෙනවා. එක දවසත් සර්ග තාත්තර පින්දිි ලගරපු පිළිතු දවසේ. අනිත් එක සර්ගගේ බර්ද් දෙකට නිිල්ලංඟා කියද්දි චයා සිනාසුනාය. මේ අපේ සර්ගෙ? එච්චර් ලොකවාගේ බර්්ධේ පාටි ගන්නවාද. අපිට ලොකුුණට මැඩම්ට තාමස පුංචි. කේක එකකුත් කැපුවා. හිටි පඳන් කියක් ගැව්වාද. හරියටම තිස්සෙකයි. නිලංකායිසේකයා ජාය දෙෙස බලාගෙනම මුන්නා අය. ජායා දෙෙන්නේ ොසදේ ඇදුටේ තමා දෙෙසම් බලාහිඉන්න නිලංකාවයි. දෙ දෙ නම් සිනස්සුනේ වඩාත් මිහිරි ලෙසේ. ඇයි! චාය ඇසුවාය. අර ඇතුළ ඉන්න කපල් එක ගැලපෙන්නෑ කිසිම මැච්ච එකක්නෑ නිලංකා කීවාය කොයි? ලි තවත් පල්ලෙ ගන්නවද ෝඩි ංකිගේේ සරුයි රෂණ නිමිස්ැෙනයි. නිලංකා වඩාත් පහත් හනින් කියවයි. ඇයි! මට එහෙම හිතෙනවා සවයි තවයිකනෙක් එකයි තිබනම් මාර මැචි. නිලංකයි කතතාාවට ජායා හිස සෝ පුදුමින් බැලුවායි. නිලංකා දියව මද කෙලිට දමා ජායට සුන්ද ලෙස ඇද කලාායි. කවද පස්ස කියන්නම්. පිස්සු අන්න කෝල්ලයක් ඇවිත් එකක් කියෙනාව මැයි කරකර ඉන්නතු ආන්සක කරන්න. අයා නිලංකාගේ ධනේසරකසා එසේගයා ැලුවේරට වමත තබා දුණතර පෑන ගත්තායෙන්.